සම්පු අද්ලාද සනින්ගෙනෙන ඔපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙඩ දැල්ලබුණු තවත්තුන් සම්පුවත. ඔමිකන් ප්‍රභේදය ආසාදනය වූ විදේශිකයා මෙරට සංචාරය කළ ස්ථාන සොයා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඔමිකන් ආසාදිත විදේශිකයා හැර මෙරටින් වාර්තා වූ සෙස සියලු ඔමිකන් ආසාදිතින් මේ වන විට සුවය ලබා ඇති බවයි. මවුන් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ වාර්තා වූ දිනට සති දෙකකට පමණ පෙර බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍යසේන ගුණවර්ධන කියා සිටියා. ඔහු සඳහන් කළේ එම ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා සිදු කරන ලද ජාන විශ්ලේෂණ පරීක්ෂණ වාර්තාව ලැබීමට සති දෙකක කාලයක් ගත වීම හේතුවෙන් ඔමික්‍රොන් ආසාදිතය හඳුනා ගැනීම මෙලෙස ප්‍රමාද වන බවයි. එමෙම සියලුම කොරෝනා ආසාදිතින්ගේ සාම්පල ඔමික්‍රොන් හඳුනා ගැනීමට අදාළ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාවක් නැමැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර කොරෝනා පරීක්ෂණ සඳහා ලබා ගන්නා සෙම් පටල සාම්පල පරීක්ෂා කිරීම සඳහා ඉහළ මට්ටමේ රසායනාගාර පහසුකම් වලින් යුත් නම් කරන ලද විශේෂිත මධ්‍යස්ථාන හතරක් වෙත යොමු කරන ලෙස දන්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී තවත් කොරෝනා ආසාදිතින් 715ක් වාර්තා වුණු අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 578439ක් දක්වා ඉහළ ගියා. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14720ක් දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 22ක් සමගයි. සෞඛ්‍ය මාත්‍යගේ එළිය රම්පු කළ ඊයේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ රටේ අලි වසා දැමීමේ අවශ්‍යතාවයක් එළඹී නොමැති බවයි. මෙවැනි නිසම් පුවත් ලද සනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.